දැන් වෙලාව 11:10. ඇත්තටම කියනවා නම් දැන්ට අවුරුදු 4කට කලින් මේ මහබැඳුම් කර මංකොල්ලේ සිද්ධ වෙච්ච වෙලාව තමයි එදා පෙබරවාරි මාසේ 27 වෙනිදා දහවල් 11ත් 11:10 අතර. ඒ නිසා අපි හරියටම මේ පුරෝද සාකච්ඡාව කරන්නේ බැඳුම් කර මංකොල්ලේ සිද්ධ වෙච්ච අවස්ථාවේදීමයි. 11ට වහන්න තිබිච්ච වෙන්දේසිය 11:10 දක්වා ප්‍රමාද කරේ ඒ හොරකම සිද්ධ කිරීම සඳහා. දැන් අපි මේ මහමැඳුම් කර මංකොල්ලේ ගැන කතා කරන විට අපි මතක් කළ යුතුම දෙයක් තමයි මේ මහමැඳුම් කර මංකොල්ලේ නිසා මේ රටට හා රටේ ජනතාවට සිද්ධ වෙච්ච හානිය කුමක්ද කියන එක. අපි දන්නවා අද ලංකාවේ ආර්ථිකය ඉතාමත්ම විශාල අර්බුදයක සිටින්නේ. 2014 වෙන විට ලංකාවේ ආර්ථිකය 7%කට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙමින් තිබුණා. ඒ අවස්ථාවේ අපේ වර්ධන වේගයේ දෙවෙනුනේ ආසියාව තුල චීනයට පමණයි. නමුත් 2018 වෙන විට ඒ ඉතාමත්ම පහළ මට්ටමකට කඩා වැටිලා අද ආසියාවේ තියෙන දුර්වලම ආර්ථිකයක් බවට අපි පත් වෙලා තියෙනවා. අද 2018 වසර ගත්තාම බංග්ලාදේශයේ ආර්ථික සංවර්ධන වේගය 7.4% වුණා. නේපාලේ 7.9%, බූතානේ 7.4%, ලාඕසයේ 6.9%, ඉන්දියාවේ 6.7%, පාකිස්තානේ 5.4%, මාලදිවයිනේ 4.8%, වෙද්දී ලංකාවේ ආර්ථික සංවර්ධන වේගය 3.3% වගේ ගානකට කඩා වැටිලා. අද අපි සිටින්නේ ත්‍රස්තවාදයෙන් අදත් බැටකන ඇෆ්ගනිස්තානයත් සමග කරටකර සටනක ආසියාවේ අවසාන ස්ථානයේ සඳහා. දැන් මෙන්න මේ තත්ත්වයට ලංකාව පත්වන්නට මූලිකම හේතුවක් වුණේ 2015 පෙබරවාරි මාසයේ සිද්ධ වෙච්ච මහා බැඳුම් කර මංකොල්ලේ. අපි බලමු ඒක කොහොමද සිද්ධ වුණේ කියලා. දැන් 2015 ආරම්භ වෙන විට ලංකාවේ 30 අවුරුදු බැඳුම් කරවල පොලි අනුපාතය තිබුණේ සාමාන්‍යයෙන් 9%ක පමණ අගයකට. නමුත් එදා මේ මහා බැඳුම් කර මංකොල්ලේදී වංචනික ලෙස ඉහළ පොලි අනුපාතයකට බැඳු කර නිකුත් කිරීම නිසා 12.5ක් වගේ ඉහළ අනුපාතයකට ක්ෂණිකවම මේ පොලි අනුපාතයන් 3%කින් 3.5කින් පමණ ඉහළ ගියා. මේ ප්‍රතිඵලයක් වශයෙන් මේ රටේ සමස්ත පොලි අනුපාතයන්ගේ වෙනසක් ඇති වුණා, වැඩිවීමක් ඇති වුණා. ඒ නිසා ලංකාවේ රජයේ අරන් තිබිච්ච සියලුම ණයවල පොලි අනුපාතයන් වැඩි වුණා. රජයට මාසයක් දෙකක් ඇතුළත පමණක් වෙච්ච පාඩුව ගණන් බල්ල තිබුණා ඒ වෙලාවේ රුපියල් බිලියන 50කට වඩා වැඩි කියලා. ඒ කියන්නේ කටුනායක අධිවේගී මාර්ගය නැවත සාදන්නට තරම් මුදල මාසයක් දෙකක් ඇතුළත රජයට අහිමුණා මේ පොලි අනුපාතය වැඩි වීම නිසා. ඒ වෙලාවේ ලංකාවේ බැංකු පද්ධතිය මුල්‍යායතන හරහා සමස්ත ආර්ථිකයට වෙච්ච හානිය විශ්ලේෂකයන් ගණන් බල්ල තිබුණා රුපියල් බිලියන 280කට වඩා වැඩි කියලා. දැන් මේ පොලි අනුපාතයේ වැඩිවීම නිසා කුමක්ද සිද්ධ වුනේ? මේ රටේ හැම කෙනෙක්ගෙම ණය ගන්නා විට ගෙවන්නට අවශ්‍ය කරන පොලිය වැඩි වුණා. සාමාන්‍ය ජනතාව නිවසක් ගන්න විට, වාහනයක් ගන්න විට, දේපලක් ගන්න විට, ණයක් ගන්නකොට වැඩි පොලියක් ගෙවන්න වුණා. ව්‍යාපාරවලට ණය ලබා ගැනීමේදී වැඩි පොලියක් ගෙවන්නට සිද්ධ වුණා. මේ විදිහට පොලිය වැඩිවීම නිසා ව්‍යාපාරවලට මිල වැඩි වුණා, ඔවුන්ගේ වියදම වැඩි වුණා. ඒ වියදම පියවා ගැනීම සඳහා ව්‍යාපාරවලට සිද්ධ වුණා ඔවුන්ගේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ දාන්නට. මේ භාණ්ඩවල මිල හා මිල ඉහළ යන විට ඒක ජනතාවට බලපෑවා. ජනතාවට මේ මිල දරා ගන්න බැරි වුණාම පරිභෝජනය අඩු වුණා. පරිභෝජනය අඩු වුණාම ඒකත් ව්‍යාපාරවලට අනිත් පැත්තට බලපෑවා. ව්‍යාපාරවල ආදායම අඩු වුණා, ලාභය අඩු වුණා. ව්‍යාපාරවලට අර වැඩි පොලියට ගන්න ණය ගෙවා ගන්නට බැරි තත්ත්වයක් ඇති වුණා. දැන් ව්‍යාපාරවලට ණය ගෙවා ගන්නට බැරි තත්ත්වයක් ඇති වෙනකොට වැඩි පොලියටවත් බැංකු මොකද කරේ? මුල්‍ය සමාගම් මොකද කරේ? ව්‍යාපාරවලට ණය දෙන එක නතර කරා. මේ විදිහට රට පුරාම විෂම චක්‍රයක් හැදුණා. මුදල් සංසරණය නතර වෙලා, ආර්ථිකය කඩා වැටිලා, ව්‍යාපාර වසාදමලා, මිනිසුන්ගේ අතේ මුදල් නැති වෙලා අතිවිශාල ප්‍රශ්නයක් ජනතාවට ඇති වුණා. ඒ වගේම රජය මේ හොරකම සම්බන්ධයෙන් ක්‍රියා කරපු ආකාරය නිසා, විශේෂයෙන්ම මේ හොරකම නිසා විදේශ ආයෝජකයන්ගේ ලංකාව ගැන තියෙන විශ්වාසය බිඳ වැටුණා. ඔවුන් විශාල වශයෙන් ලංකාවේ කොටස් වෙළඳපොළින් සහ මුල්‍ය වෙළඳපොළින් මුදල් ඉවත් කරගන්නට පටන් ගත්තා. ඩොලර් බිලියන ගණන් ලංකාවෙන් පිටව ගියා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් රුපියල කඩා වැටෙන්න පටන් ගත්තා. 2014 වෙන විට ලංකාවේ රුපියල ආසියාවේ තිබුණු ස්ථාවරම මුදල් ලේඛකයක්. නමුත් 2018 වෙන විට ලංකාවේ රුපියල ආසියාවේ තියෙන දුර්වලම මුදල් ලේඛකයක් බවට පත් වුණා. මේ වසර 4 තුල පමණක් රුපියලේ කඩා වැටීම
තියකට වඩා වැඩි. මේක විශාල වශයෙන් ලංකාවේ රජයට සහ ජනතාවට බලපෑ. උදාහරණයක් වශයෙන් ලංකාවේ විදේශ ණයවල දේශීය අගය මිනිසා විශාල වශයෙන් වැඩි වුණා. සමහර දවස්වල එක දවසකට රුපියලේ කඩාවැටීම රුපියල් බිලියන 30කින් පමණ ප්‍රමාණයකින් රටට බලපෑවා. ඒ කියන්නේ හරියට කටුනායක ගුවන්තොටුපළ හදන්න ගිය මුදල වගේ. මේ වසර 40 තුර රුපියල කඩාවැටීම නිසා පමණක් රජයට වෙච්ච පාඩුවෙන් සමහර මත්තල ගුවන්තොටුපළ වගේ ගුවන්තොටුපළවල් 42ක් හදන්න තිබුණා. හම්බන්තොට වරාය වගේ වරායවල් 14ක් හදන්න තිබුණා. ඒ හා සමාන විශාල පාඩුවක් තමයි රටට උනේ. මහින්ද රාජපක්ෂ යුගයේ කරපු සියලුම සංවර්ධන කටයුතු, නොරිච් වල තාප බලාගාරය, කොළඹ මාතර අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, මත්තල ගුවන්තොටුපළ, මේ සියල්ල හදන්න ගිය මුදලට වඩා විශාල ප්‍රමාණයක් මේ රුපියල බාල්දීම නිසා පමණක් රජයට මේ කාලය තුල නැති වුණා. ජනතාවටත් ඒකේ විදිහෙන් බලපෑවා. රුපියල බාල්දී වෙනකොට ජනතාවට බලපාන මොකද අපි පරිභෝජනය කරන බොහෝ භාණ්ඩ, ඒ වගේම අපේ ලබා ගන්න බොහෝ සේවාවන් පිටරට වලින් එන්නේ. උදාහරණයක් වශයෙන් අප රටේ දරුවෝ වැඩි දෙනෙක් පාඨමාලාවල් හදාරනට, ඒ පාඨමාලාවල් රාශියක් විදේශ රටවලට මුදල් ගෙවන්න උන පාඨමාලාවල් මේ සියල්ලෙම මිල ඉහළ ගියා. අපේ රටේ පුරවැසියෙක් පිටරටකට ගිහිල්ලා ඩොලර් වලින් මොනවාරි අරගෙන ඒක රුපියල් වලට හැරෙවුවම එලෝ පොල් පෙනෙන තත්ත්වයක් ඇති වුණා. හැම පැත්තෙම ලංකාවේ ජනතාවට මේ රුපියලේ කඩාවැටීම බලපෑවා. ඒ වගේම මේ විදිහට ප්‍රශ්න ඇති වෙනකොට රුපියලයේ බාල්දු වෙනකොට ආනයන වියදම ඉහළ යනකොට රජය මොකද කරේ? රජය ආනයන සීමා කරන්න පටන් ගත්තා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් ආනයන කඩාවැටෙන්න පටන් ගත්තා. ආනයන කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාවැටලා රේගුවට ලැබෙන ආදායම අඩු වුණා. ව්‍යාපාර කඩාවැටලා මේ සමස්ත ආර්ථික අර්බුදය නිසා රජයට ලැබෙන බදු අඩු වෙලා රජයේ ආදායම සීමා වුණා. රජයේ ආදායම සීමා වෙනකොට රජයට සිද්ධ වුණා ඒ වෙනුවෙන් රටේ ජනතාවගෙන් අය කරන බදු වැඩි කරන්න. 2014 මේ රටේ ජනතාවගෙන් රජය අය කළ සමස්ත බදු ප්‍රමාණය වුණේ රුපියල් වලින් බිලියන 1000ක්, එහෙමත් නැත්නම් ට්‍රිලියනයක්. මේ 2018 අයවැයේදී දෙගුණ කරා රජය. 100%කින් ජනතාව මත බදු වැඩි කරා. අද මේ රටේ ජනතාවගේ සාක්කුවට දැන්න ජීවන බරට එක ප්‍රධාන හේතුවක් තමයි මේ විදිහට රජය විසින් බදු වැඩි කිරීම. මේ බදු වැඩි කිරීම පිටිපස්සේ පවා තියෙන්නේ මහ බැඳුම් කර්මාන්තවලේ. අනික අතට රජයේ මම කිව්වා මුලින් මේ පොලි අනුපාතයෙන් වැඩිවීම නිසා රජයටත් ඒක බලපෑවා කියලා. එතකොට ණය තම රජය අරන් දෙන ණය ගෙවා ගන්නට රජයට බැරි තත්ත්වයක් ඇති වුණා. ඒතරම් කතර රජයට කරන්න සුදු රජයට තව තවත් ණය ගන්න සිද්ධුණා මේ ණය ගෙවන්නට. ඒ නිසා රුපියල් බිලියන 7400ක් විතර තිබිච්ච සමස්ත රාජ්‍ය ණය 2014 අවසානයේ 2018 අවසානට බිලියන 12000ට වෙන ට්‍රිලියන 12ක් දක්වා පමණ වැඩි වුණා. ඒකට 160කින් පමණ වසර 4ක රටේ සමස්ත රාජ්‍ය ණය බර වැඩි වුණා. මේක අනාගතේ මේ රටේ ජනතාවට දැඩි ලෙස බලපාන ප්‍රශ්නයක් වෙනවා. මේ සියල්ල අවසානයේ පහර වැදුනේ ජනතාවගේ සාක්කුවට. මේ රටේ පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාව ජීවිත කාලයක් තිස්සේ වැඩ කරලා වැඩ කරන අතර ඉතුරු කරන මුදල තියෙන්නේ සේවක අර්ථ සාධක අරමුදලේ. විශ්‍රාම යනකොට ඒ සේවක අර්ථ සාධ අරමුදල අරගෙන තමයි මිනිස්සු මොන හරි තමුන්ගේ පවුලට කරන්නේ, ගියක් දොරක් හදාගන්නේ, දුවෙක් බන්දලා දෙන්නේ, මේ සියල්ල කරන්නේ. සේවක අර්ථ සාධක මුරදල පවා අවභාවිතා කරා මේ මහ බැංකු ක්‍රම මංකොල්ලේ හරහා. මේ වර්තමාන මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාම වරක් කියා තිබෙනවා සේවක අර්ථ සාධ අරමුදලට මහ බැංකු ක්‍රම මංකොල්ලේ නිසා සිද්ධ වෙච්ච හානිය රුපියල් බිලියන 20කට වඩා වැඩි කියලා. මේ ළඟදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එයාබස් ගුවන් යාන ඇනෝම අවලංගු කිරීම නිසා රජයට ගෙවන්න වෙච්ච අතිවිශාල වන්දියත් රුපියල් බිලියන 17යි. සේවක අර්ථ සාධක අරමුදලට මහ බැඳු කර මංකොල්ල නිසා වෙච්ච පාඩුව රුපියල් බිලියන 20ට වඩා වැඩි. ඒ මේ රටේ ජනතාවගේ මුදල්, මේ රටේ ජනතාවගේ මුදල් තමයි ඒ විදිහට අවතයට ලක් වුණේ. දැන් අපි දන්නවා හැම කෙනෙක්ම මේ රටේ මේ වෙලාවේ විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා. සමස්ත ජනතාවම ඉන්නේ ජීවන බරින් මෙරි කියලා. මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. බොහෝ දෙනෙකුට අඩු ගානේ තුන් වේල කන්නවත් විදියක් නැහැ. ඒතොර මේ තත්ත්වයට මේ රටේ ජනතාව පත් කරේ මේ මහ බැඳුම් කර මංකොල්ලේ පිටිපස්සේ ඉන්න හොරු රැළ. ඍජුවහ වක්‍රව මේකට සම්බන්ධ වෙච්ච පිරිස මේ රටේ ජනතාවගේ දුකට වග කියන්න ඕනේ. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ අවුරුදු 4ක් ගත වෙලත් කිසිම දෙයක් මේ සම්බන්ධයෙන් කරලා නැති රජයට අපි කියනවා දැන්වත් කරුණා කරලා මේ ගැන යමක් කරන්න. හැබැයි අපි දන්නවා එහෙම කිව්වට ඒගොල්ලෝ කරන්නේ නැහැ කියලා. මොකද මේ රටේ පාලකයෝ මේකට සම්බන්ධයි. එතකොට මේ හොරකමට සම්බන්ධ අය හොරකම සම්බන්ධයෙන් කවදාවත් පියවරක් ගන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ ඔබ නොකලත් අනාගතයේ පත්වෙන රජයකින් අපි අනිවාර්යයෙන්ම මේ පිළිබඳව
ක්‍රියා කරනවා, මේ සම්බන්ධන සියලු දෙනාට දඬුවම් කරනවා. මොකද මේ ජනතාවට කරපු අපරාධයක්. පොඩි පොඩි පහේ අපරාධයක් නෙවෙයි, සමස්ත ජනතාවටම කරපු අපරාධයක්. ඒ නිසා අපරාධකරුවන්ට ගැළවී යන්නට අනාගත රජියත් තුළ කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ කියලා අපි කියනවා. බොහොම ස්තුතියි.